ආයි බෝවන් වාහන වලට ආදරය කරන ඔයාල හැම දෙනෙක්ම අද චූත් එකේ ගරාජ් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම අද දවසේදීත් මම ඔයාලට පොඩි පොඩ්කාස්ට් වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. හේතුව ඊයේ දවසේදී මම පබ්ලිෂ් කරා වීඩියෝ එකක්. මෙන්න මේ වීඩියෝ ආ සමහරක් විතර බලන්න ඇති. ඉතින් මේ වීඩියෝ එක පබ්ලිෂ් කරාට පස්සේ මේක එක තැනකදී මමගේ පර්සනල් ඔපිනියන් කීපයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. මෙතනදී එක තැනකදී මම කියනවා ලංකාවේ තරුණ කොල්ලන්ට ගෙල්ලන්ට පදින්න වාහන නැහැ. මේ තරුණ වයසේදී අපේ ටෙස්ටොස්ටරෝන් හොඳට වැඩ කරනවා. ඒකෙන් හින්දා අපිට පොඩ්ඩක් ස්පෝර්ටි රයිඩ් එකක් අරන් එන්ජොයි කරන්න පුළුවන් වාහන ගෙන්නන්න දෙනවා නම් ඒක හොඳයි. ඒ වගේ අදහසක් මම කියනවා. ඉතින් ඇත්තටම මම මේ කියපු දේ මම කියන්න ට්‍රයි කරන්නේ ඇත්තටම වෙන කෝණකින් වෙන කතාවකින් මම පොඩ්ඩක් ප්ලේ කරන්නම් ඔයාලට මේ සිතුවීම. මේ කාලේ තමයි කොල්ලෙක්ගෙන්ගේ හොඳටම ටෙස්ටොස්ටරෝන් වැඩ කරන්නේ. එතකොට උට හයියෙන් යන්න ඕන. සාමාන්‍යයෙන් අපි දකිනවනේ YouTube එකේ ඉන්නවා සාමාන්‍යයෙන් අවුරුදු 40 විතර වෙලා හරි ඊට වඩා නැත්නම් අවුරුදු 50 60 විච්ච අපිට සමාජය ගැන උපදෙස් දෙන අවවාද දෙන අය ඉන්නව ගොඩක්. ඇත්ත ඒගොල්ලෝ කියන කතාව ඇත්ත. හැබැයි මේ අවුරුදු 18ක් වෙන තරුණ කොල්ලන්ගේ ඇඟේ ටෙස්ටොස්ටරෝන් හොඳට වැඩ කරනවා. එතකොට එයාලව නවත්තන්න අමාරුයි. ඒගොල්ලෝ ඒවත් ට්‍රයි කරනවා. ඒගොල්ලන්ට ඕන. ඉතින් ඒගොල්ලොත් ඒවා කරලා වැටිලා තේරුම් අරන් අවුරුදු 50 විතර වෙනකොට ඔය කියන දේ හැදෙනවා. ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය. අර සරල කතාවක් තියෙන්නේ අපිට ශිෂ්‍යත්වය පාස් වුණාට පස්සේ අපි අම්මගෙන් මවුන්ටන් බයික් එකක් මොනා හරි ඔය වගේ දේවල් බලාපොරොත්තු ලැප්ටොප් එකක් බලාපොරොත්තු වෙනවානේ. මේ වෙනකොට මං හිතන මේ වීඩියෝ බලන ඔයා ඉතින් ඇත්තටම මෙතනදි මේ කියන විදිහට කවුරු හරි කෙනෙක්ට හිතනවා නම් මම මේ පාර රේස් පදින්න ඉල්ලන එක නේ. කොල්ල වුණාම අපිට ස්පීඩ් පොඩ්ඩක් වාහන පදින්න ඕන වගේ දෙයක් ඒ වෙලාවේ සමාජගත වුණා නම් මම මේ වීඩියෝ අරන් එන්නේ සමා වෙන්න. මම එහෙම දෙයක් නෙමෙයි මගේ හිතේ තිබ්බ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම මෙතනදී මට මේ කමෙන්ට් දාල් දෙබ කීප දෙනෙක් මේ නම නම් කියාගන්න ටිකක් අමාරුයි. කොහොම හරි පූර්ණ කියලා ඒ කෙනෙක් තමයි මට කමෙන්ට් කරලා තියෙන්නේ. ඔයා කියන ගොඩක් දේවල් වලට එකඟයි. මටත් අවුරුදු 30 මල්ලි ඒත් අවුරුදු 18 35 කාලේ ටෙස්ටොස්ටරෝන් වැඩි නිසා වේගෙන් යන්න ඕන කාලේ කියලා විතරක් මදි අපිට වගකීමක් තියෙනවා අපේ ජීවිත ගැන වගේම අනික් අයගේ ජීවිත ගැනත්. පාර යනකොට ටෙස්ටොස්ටරෝන් වැඩි වුණත් ආසාව මත අපිට ඒ වගකීම අවොයිඩ් කරලා වැඩ කරන්න බෑ. තමන්ගේ ටෙස්ටොස්ටරෝන් වැඩිකම නිසා මිනිහෙක් දෙන්නෙක් මැරෙන්න අවශ්‍ය නැහැනේ. අපි මේ මිනිස්සු කියන උපදෙස් පිළිගන්න ඕනේ. කිසිම වෙලාවක වයස සහ හෝමෝන් නිසා කියලා එක්ස්කියුස් දෙන්න හෝ ඒ දේවල් වලට කිසිම අයුරකින් මේ ගොඩක් දිගට තියෙනවා. ඉතින් ඇත්තටම මේ කමෙන්ට් එකේ දාලා තියෙන හැම දෙයක් එක්ක මම 100%ක් එකඟ වෙනවා. සහ එතනදී මම කියපු දේ මත හයි ස්පීඩ් වාහන ඩ්‍රයිව් කරන එක හරි පාරේ ඩ්‍රිෆ්ට් කරන එක හරි ට්‍රැක් රේස් යන එක හරි ඒ වගේ දේවල් හරි කියලා දෙයක් එතනදී ඇත්තටම මම ඒ කියන්නේ මම කියපු දේ මමම ඒක අමතක කළා. මමත් ඔයාලා වගේ විව කෙනෙක් විදිහට ඒක බැලුවා. ඇත්තට මේ වෙලාවේදී ටිකක් අර ඉමෝෂන්ස් වලට බර වෙලා ආවේගශීලීව කතා කරන හින්දා මම මේ කියන දේ පොඩ්ඩක් ඒ පැත්තට බරයි. ඒක මම පිළිගන්නවා. ඒකයි මම ආයිත් පාරක් සමාවිල්ලන්නේ. ඉතින් මේ වෙනකොට ලක්ෂයක් දෙනා මාව විශ්වාස කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. එතකොට මට වගකීමක් තියෙනවා හැමතිස්සෙම හරි දේ නිවැරදි දේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. පර්සනල් ඔපිනියන් එකක් වුණා. ඉතින් ඒකයි ආයිත් පාරක් සමාවිල්ලන්නේ. ඉතින් ඇත්තට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් ඩිලීට් කරනවට වඩා මම හිතුවා දැන් මේක ඒකට සයින් කරන්න ඕන නම් පුළුවන්. හැබැයි ඊට වඩා දැන් පිරිසක් එක බලලා ඉවරයිනේ. ඒකේ හින්දා ආයිත් පාරක් වීඩියෝ එකක් දාලා මාත් එක්ක මේක පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හිතුවා. ඉතින් වීඩියෝ එකේ තබ්නේල් එකේ මම දාලා තිබ්බ අර කාස් කීපයක්. පහුගිය දවස්වල අර සුබාරු එකක් ඇක්සිඩෙන්ට් වෙලා ඔයාලා දකින්න ඇති. තරුණ කොල්ලෝ කීප දෙනෙක් නැති වුණා. ඉතින් ඒ වගේ දේවල් අපි අනිවාර්යෙන් වළක්ව ගන්න ඕන. මම මෙතනදී ඇත්තටම මට කියන්න ඕනුනේ දැන් ඒ සුබාරු එක ගැන අපි පොඩ්ඩක් කතා කරොත් ඒ කායකේ කමෙන්ට් සෙක්ෂන් එකේ තිබිච්ච දේවල් සහ අපිට සෝෂල් මීඩියා වලින් දකින්න පුළුවන් විදියට ගොඩක් අය ජජ් කරලා තිබ්බේ මේක බට් කරපු වාහනයක් කියලා. එක අතකට බට් කරලා තියෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහරක් විට මේ වාහනේ වැරදි මොඩිෆිකේෂන්ස් කරලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වාහනේ ටයර්ස් වල එහෙම නැත්නම් රනින් කන්ඩිෂන්ස් වල තියෙන අඩුපාඩු හින්දා මේ අනතුර වෙන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රධාන වශයෙන් මේක ඩ්‍රයිව් කරපු කෙනාගේ නොසලකිරීමත්කම හින්දා තමයි මේ අනතුර සිද්ධ වෙන්නේ. එතනින් එහාට ගියාට පස්සේ මේ වාහනේ පරණ හින්දා දිරලා හින්දා ඒ වාහනේ කැඩලා ගිහින් තිබිච්ච විදියට ෆොටෝස් දැක්කම අපිට හිතන්න පුළුවන් සමහරක් විට වාහනේ අවුරුදු 20කට වඩා පරණ වාහනයක් හින්දා ඒ දේවල් මත මේ අනතුර සිද්ධ වෙන්නත් පුළුවන්. කරපු වීඩියෝ එකේ මට ඔයාලට කියන්න ඕනුනේ අපි ලංකාවේ වාහන පදිද්දී මේ කොල්ලන්ට කෙල්ලන්ට එන්ජොයි කරන්න ඇත්තටම වාහන නැහැනේ. ඉතින් ගොඩක් වෙලාවට ලංකාවේ පාරවල් වල යන්නේ ඉබෝ නෙමේ. සුබාරු කියන්නේ ස්පෝර්ට්ස් රැලි වලට හදපු සුබාරු නෙමෙයි. ගොඩක් වෙලාවට අපි දැන්
ඉවෝ වගේ පදින්නේ නෝමල් ෆැමිලි සෙඩාන් කායකක් විදියට අපිට පාරේ පදින්න දීලා තියෙන ලාන්ස CS එකට බොඩි කිට් එකක් ගාලා ඒක ඉවෝ එකක් වගේ කරලා පදිනවා. එහෙම නැත්තම් ඉවෝ තියෙනවා, හැබැයි මේවා ඉවෝ වගේ කන්වර්ට් කරපු වාහන. මේ කන්වර්ට් කරද්දි වාහනේ චැසි එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න වෙනවා. ඒ කියන්නේ යුනිබොඩි ඩිසයින් එන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඇත්ත වාහනේ පිටිපස්සේ ඩිෆරෙන්ෂල් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉවෝ එක පිටිපස්සේ ඩිෆරෙන්ෂල් එකක් තියෙනවා. ඒක ඕල් වීල් ඩ්‍රයිව් වාහනයක්. එතකොට මේ හැමදේම හදන්න පර්ෆෝමන්ස් බේස් වාහනයක් කරන්න, පර්ෆෝමන්ස් ඔරියන්ටඩ් වාහනයක් කරන්න වාහනේ හරියට දේවල් කරන්න ඕනේ. ඉතින් ලංකාවේ ගොඩක් වෙලාවට එහෙම හරි විදියට වාහනයක් හදන්න ලොකු මුදලක් වැය වෙනවා. ලොකු කාලයක් ශ්‍රමයක් මහන්සියක් දරන්න ඕනේ. ඒ වගේ මහන්සියක් දරන්නේ නැතුව නිකන් ඔහේ කපපු පොඩි පොඩි වාහන හරියට හදපු නැති වාහන අර සුබාරු ඇක්සිඩන්ට් එක වුණත් හරියට ඒ දේවල් කරලා නැති හින්දායි ඒ වගේ අනතුරු සිද්ධ වෙන්නේ. ඉතින් මට කියන්න ඕනේ, මට ඒ වෙලාවේ අදහස් කරන්න ඕනේ, ලංකාවේ කොල්ලන්ට මේ දේ හම්බ වෙන්නේ නැති හින්දා මේගොල්ලෝ අර තරුණ කාලේ තරුණ ජවයේ පාවිච්චි කරන්න තියෙන වාහන මොඩිෆයි කරලා බීට් කෑන් එකක් ගහලා ඔහේ පිටිපස්සට ස්පොයිල් එකක් ගහලා පිස්සු නටනවා. ඉතින් මේ මැසේජ් එක ලංකා පුරාම අයට මේක කරන්න එපා, මෙහෙම කරන්න නැතුව මේ ඔරිජිනල් වාහනයක තියෙන පර්ෆෝමන්ස් මේ කායකින් ගන්න බෑ කියලා කොච්චර කිව්වත් ඒක අහන්න නැතුව අර වාහනේ ස්පීඩ් එක මේ ෆැමිලි සෙඩාන් කාස් ගොඩක් වෙලාවට ඔය CS එහෙම ඉබෝ වගේ හදාගෙන ඉන්න කට්ටිය ළඟට ලාන්ස CK වගේව හදාගෙන ඉන්න කට්ටිය අර ෆැමිලි සෙඩාන් කායකේ තියෙන ස්පීඩෝමීටර එක 180ට 200ට 220ට ඕකේ යන්න පුළුවන් උඩරිම යන්න ට්‍රයි කරනවා බීට් කෑන් එකක් ගහගෙන. ඉතින් ඇත්තටම අර ටෙස්ටොස්ටරෝන් වැඩි කියලා ඒ වගේ අපි කොයින් වෙලාවකත් වාහන ඩ්‍රයිව් කරන්න හොඳ නෑ, සුදුසු නෑ. ඒක හරි දෙයක් කියලා මම කලින් වීඩියෝ එකේ කිව්වා නම් මම තුන්වෙනි පාටත් සමාව ඉල්ලනවා. එහෙම අදහසක් නෙමෙයි මගේ තිබ්බේ. මට කියන්න ඕනුනේ අපිට මේ තරුණ කාලේ එන්ජොයි කරන්න ඇත්තටම මේ ලංකාවේ වාහන මාකට් එකේ වාහන නැහැ. කොයින් වෙලාවකත් වාහන නැහැ. ඉතින් එහෙම වාහන නැති හින්දා අපිට එන්ජොයි කරන්න අවශ්‍ය කරන, ඒ කියන්නේ රෝඩ් ලීගල් වාහන තියෙනවානේ, පාරේ ධාවනය කරන්න පුළුවන් ස්පෝර්ට් කාස් තියෙනවා. ඒ වගේ වාහන අපිට දුන්නොත් අපිට පුළුවන් පාරේ සාමාන්‍යයෙන් ඒ අපිට අවශ්‍ය කරන ස්ටේටස් එක තියාගෙන ගමනක් යන්න. ඒ වගේම අපිට පර්ෆෝමන්ස් බලන්න ඕන නම් අපිට ට්‍රැක් එකකට ගිහිල්ලා ඒ දේවල් ටෙස්ට් කරන්න පුළුවන්. කොයින් වෙලාවකත් පර්ෆෝමන්ස් ගන්න පාරේ යන්න හොඳ නැහැ. අපි පාරේ තියෙන නීති රීති වලට 100%ක් එකඟව ගමන් කරන්න ඕනේ. ඒත් අර ස්පෝර්ට්ස් කාර් එකක් ගද්දී අපි එකෙන් පාරේ රේස් යන්නම නෙමෙයි, අපේ ස්ටේටස් මේන්ටේන් කරනවා, අපේ බෑක්ග්‍රවුන්ඩ් එක, අපේ එනර්ජි එක, ඇත්තටම සෝෂල් ස්ටේටස් මේන්ටේන් කරනවා. ඒකනේ ඇත්ත. ඉතින් ඒ වගේ දේවල් වලට ගැළපෙන වාහන ලංකාවේ නැහැ. මම මේ වීඩියෝ එකෙන් ඔයාලගෙන් විශේෂයෙන් ඉල්ලුවේ මේ ආසාවල් තියෙන කොල්ලන්ට කෙල්ලන්ට පදින්න හොඳ වාහන ලංකාවට ගේන විදියට ක්‍රමවේදයක් හදාගන්න අපි මහන්සි වෙන්න ඕන. එක්ක ලංකාවේ පොදු ප්‍රවාහනය දියුණු කරන්න ඕනේ. ඇත්ත පොදු ප්‍රවාහනය දියුණු කළ යුතුයි. නමුත් සාධාරණව රටේ ආර්ථිකයට දෙයක් දීලා මහන්සි වෙලා හම්බ කරන ඉගෙනගත්ත ළමයින්ට අම්මලා තාත්තලගේ සල්ලි දෙන්න පුළුවන්, ඉගෙනගෙන සල්ලි හම්බ කරන්න පුළුවන්, කොහොම හරි මේ තරුණ වයස කියන එක හැමදාම එන්නේ නැහැනි. ඉතින් ඒගොල්ලොන්ට තමන්ගේ ස්ටේටස් වලට, තමන්ගේ ආසාවල් වලට ගැළපෙන විදිහට අපිට රේස් පදින්න ට්‍රැක් එකක් හදලා දෙන්න. ඒ කියන්නේ මේ අපිට ධනෙන් ඒ දේවල් කරගන්න පුළුවන්, මිනිස්සුම සල්ලි එකතු කරලා ඒ දේවල් හදාගනි. ඉතින් ඒ දේවල් වලට ගැළපෙන විදිහට නීති රීති වෙනස් කරලා සාමාන්යයෙන් දැන් ලංකාව අපි දන්නවනි ස්පොයිල් එකක්වත් ගහන්න දෙන්නේ නැහැ, බීට් කෑන් එකක් ගහන්න දෙන්නේ නැහැ, වාහනේ මූලාකෘතිය වෙනස් කරා කියලා ඒවට දඩ ලියනවා. මේ වගේ යල් පැන ගියේ නීති රීති ගොඩාක් තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට වාහන මොඩිෆිකේෂන්ස් කරද්දී ලංකාවේ නීතියේ මම 100%ක් එකඟයි. එකඟ වෙන්න හේතුව තමයි සමහරක් මොඩිෆිකේෂන්ස් තියෙනවා වාහනේ හදලා තියෙන ක්‍රම්පල් සෝන් එකක් එක්ක. ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකක් වුණොත් පාරණ කෙනෙක්ට හානියක් නොවෙන්න තමයි වාහනේ හදලා තියෙන්නේ. හැබැයි මූලාකෘති වෙනස් කරලා අර ඉස්සරහට යකඩ බාර් එකක් වගේ එකක් දැම්මොත් පදිකෙක්ට අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ලංකාවේ නීති රීති වල අඩුපාඩු තියෙනවා ඇත්තටම. සමහරක් වෙලාවට වාහනයක් හැප්පුණාම අර ඔරිජිනල් විදියට තිබ්බනම් කාටවත් හානියක් වෙන්නේ නැහැ. හැබැයි කරන මොඩිෆිකේෂන්ස් වල අඩුපාඩු තියෙනවා. එතකොට මේ මොඩිෆිකේෂන්ස් වලට නීති රීති තියෙන්න ඕන. හැබැයි ඒව අර දැන් ෆයිබර් එහෙමත් නැත්නම් මිනිස්සෙක්ට හානියක් නොවන විදියට මොඩිෆිකේෂන් කරත් ඒකත් මූලාකෘතිය වෙනස් කරා කියලා වාහනේ කියලා ගලවන්න කියලා. එහෙම නැතුව හරි විදියට දේවල් බලලා ප්‍රායෝගික දේවල් ඇඩ් කරා නම් බීට් කෑන් ගන්නවා කියලා මිනිස්සුන්ට කරදරයක් වෙන විදියට බීට් කෑන් නම් අයින් කරන්න ඕන. පාරනකොට මිනිස්සෙක්ට කණක් හෙලින්න දෙන්න බෑ. හැබැයි හොඳ ලස්සන සවුන්ඩ් එකක් එනවා නම් ඒ වගේ දේවල් අයින් කරන්න ඕනේ නෑ නේ. කියන්නේ කොල්ලෙක් ආසයින් එහෙම දේවල් තියාගන්න. ඉතින් අන්න ඒ වගේ නීතිවල වෙනස්කම් වෙන්නත් ඕනේ. ඒ වගේම අපිත් වගකීමක් ගන්න ඕන වාහනයක් අතරගද්දී හැමතිස්සෙම. ඉතින් වාහනයක් හරි විදියට ඩ්‍රයිව් කරන්නේ කොහොමද, මැනුවල් වාහනයක් පදින්නේ කොහොමද, එතනින් එහාට ගියාම
ලෝකෙ තියෙන හොඳම වාහන කම්පැනි කොයි විදිහටද වාහන හදන්නේ මේ වගේ ගොඩක් වටින වීඩියෝස් මම ඔයාලට අරන් එවිත් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අපි මේ වාහන මාකට් එක ගැන කතා කරන එකක් හරි සාමාන්‍ය මේ වගේ පොඩ්කාස්ට් එකක් වගේ එකක් නම් ගොඩක් වෙලාවට ඔයාලට අතරට එනවා ඔයාලා බලනවා. හැබැයි ලෝකෙ තියෙන හොඳම වාහන කම්පැනි වාහන හදන ටෙක්නොලොජි මොනවාද? මේ ළඟදී මම වීඩියෝයක් රිලීස් කරා රෝල්ස් රොයිස් කම්පැනි එක ගැන. ඒ වගේ වීඩියෝස් බලන්නේ නැහැ. අර පොඩ්ඩක් තබ්නේල් එක මතම තමයි ගොඩක් වෙලාවට වියුස් එන්නේ. ඉතින් සේෆ්ලි වාහනයක් ඩ්‍රයිව් කරන්නේ කොහොමද? වාහනේ හරියට මේන්ටේන් කරන්නේ කොහොමද? රිපෙයාර්ස් ටික බලාගන්නේ කොහොමද? වාහනයේ එන්ජින් එක ක්‍රියාකාරීත්වය කොහොමද? මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝස් අපේ channel එකේ තියෙනවා. ඉතින් මම ගොඩක් ආදරෙන් මතක් කරන මේ වගේ වීඩියෝස් බලන්න සහ අපිත් හැමතිස්සෙම ප්‍රමෝට් කරන්නේ මේ වැරදි විදිහට පාර වාහන ඩ්‍රයිව් කරන්නේ මේ හරි විදිහට ස්ටීරින් වීල් එක අල්ලන්නේ කොහොමද? හරියට ගියර්ස් දාන්නේ කොහොමද? මේ හැමදේම අපි A to Z ගොඩක් වීඩියෝස් වලින් කතා කරලා තියෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි විශේෂයෙන් මේ වීඩියෝ එකෙන් ඔයාලට මතක් කරන්න ඕනුනේ. මම අර එදා වීඩියෝකේදී කිව්වා සමහරක් වෙලාවට වයස වැඩි කට්ටිය මේ වාහන ගෙන්නන්න දෙන්න ඕනේ නැහැ හොම ගොඩක් දේවල් කියනවා කියලා. ඒ කියන්න හේතුව තමයි සමහරක් වෙලාවට අපි දකිනවා සෝෂල් මීඩියා තුළ ඒ කියන්නේ ඕගොල්ලෝ ගොඩක් වෙලාවට සජෙස්ට් වෙලා දැකලවත් නැති වෙටි ගොඩක් ඒ කියන්නේ ලිමිටඩ් ඔඩියන්ස් එකකට තමයි මේ සමහරක් ඔය අපි දකිනවා දේශපාලනය හා සම්බන්ධ සමහරක් අය තමන්ගේ පටු වාසි වලට ලංකාවට මේ කම්බස්ටන් එන්ජින් තියෙන වාහන ගෙන්නන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කැමති නැහැ ලංකාවට ඔය පරණ සුප්‍රා වගේ ඒවා GTR වගේ ඒවා ලංකාවේ කොල්ලෝ ගොඩක් ආසයිනේ JDM car culture එකට ඔය ජපනිස් ඩොමෙස්ටික් මාකට් එකට හදපු ලෙජෙන්ඩරි ටයිප් සමහරක් වාහන ලංකාවට එන විදිහට ලංකාවේ නීති රීති වෙනස් වෙනවට සමහරක් අය කැමති නැහැ. අකමැති වෙන්න හේතුව තමයි ඒගොල්ලොන්ගේ මේ දවස්වලනේ බිස්නස් එක ඒ වගේ වාහන ගෙනවොත් ඒගොල්ලෝ ගෙන්නන වාහන වලට ඒක ටිකක් අර පොඩි පාරක් ගහනවා වගේ පාරවල් වැහෙනවා. ඒකෙන් හින්දා මම අර වීඩියෝකේදී අර පොඩ්ඩක් ඔය මේ ලංකාවේ කොල්ලොන්ට මේ වගේ වාහන ඕනේ කියලා පොඩ්ඩක් ටිකක් ඇග්‍රසිව් විදිහට කියන්න හේතුව ඒකයි. මොකද මේ වෙනකොට අවුරුදු 4කට වඩා වැඩි කාලයක් මේ කන්ටෙන්ට් ක්‍රියේෂන් සයිට් එකේ ඉඳලා ඊළඟට සමහරක් ඉවෙන්ට්ස් සමහරක් ටැංගල්ට් ගිහිල්ලා ලංකාවට වාහන එන්නේ නැති වෙන්න ඕගොල්ලෝ නොදන්න සමහරක් හේතු සමහරක් ටැංගල්වලදී කියන්නේ මම මේ කියන්නේ හැම තැනකදීම නෙමෙයි සමහරක් වාහන මොඩල්ස් එන්නේ නැති වෙන්න තියෙන සමහරක් අපිට ප්‍රසිද්ධිය කියන්න බැරි හේතු අපි දන්නවා. එතකොට ඒ දේවල් වලට කතා කරනවා කියන්නේ නිකන් කළු ගලවල ඔළුව ගහ ගන්නවා වගේ වැඩක්. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙන හින්දායි ගොඩක් වෙලාවට අපි අපිට පුළුවන් විදිහට කතා කරන්නේ ලංකාවට මේ වගේ වාහන ගෙන්නන්න දෙන්නේ. කියන්නේ ලංකාවේ මිනිසුන්ට ගුණාත්මක ප්‍රොඩක්ට් එකක් දෙන්න ගුණාත්මක වාහනයක් ලැබෙන්න ඕනේ කියන පණිවිඩය දෙන්න තමයි මම මේ වීඩියෝ අරන් ආවේ. මොකද අපි සමහරක් වෙලාවට ඇත්තම කතා කිව්වොත් 2015 න් පස්සේ ලංකාවේ වැඩිපුර ප්‍රමාණයක් අපිට ඉම්පෝට් කරේ කේයි කාස් වගේම සිටි කාස්. ඉතින් කේයි කාස් සිටි කාස් ඇයි අපි ගන්න එච්චර මුදලක් වියදම් කළා? ඒක ලොකු ප්‍රශ්නයක්. අපිට ඒ වගේ මුදලකට කේයි කා එකක් සිටි කා එකක් නෙමෙයි ඕන. අපිට ඕන හොඳ ෆැමිලි සෙඩාන් කා එකක්. සාමාන්‍ය 1980 ගණන් වල 90 ගණන් වල 2000 මුල් කාලේ ලංකාවට ආපු වාහන තියෙනවා. ටොයෝටා කරීනා ටික, ප්‍රීමියෝ ටික, ඇලියෝ, නැක්සියෝ, නිසාන් සනී ටික, ලාන්ස CS, ඊළඟට මැස් ඩැක්සලා වගේ වාහන ඔය ෆැමිලි සෙඩාන් කාස් ගත්තොත් අවුරුදු ගණන් තාත්තගෙන් පුතාට පුතාගෙන් මුණුබුරාට හොම ගොඩක් පවුල් ගාණක් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තට මෙහෙම පාවිච්චි කරනවා අපි. ෂෙල් මොඩල් වෑන් එක ගත්තොත් ඩොල්ෆින් එක ගත්තොත් ලංකාවේ තින් ආයි වැඩ අරන් තියෙන නැති වෙන්න. ඒත් ඒ වාහන දුවනවා. ඒ වගේ කොලිටි වාහන ලෝකේ හදනවා. හැබැයි එහෙම කොලිටි වාහන නැතුව නිකන් ගිනි පෙට්ටි වගේ ගිනි පෙට්ටියකට රෝද හයි කරලා වගේ කිසිම වැඩකට නැති කල්පවැත්මක් නැති මහා ලොකුනේ ටෙක්නොලොජි තියෙනවා කියනවා කිව්ව වුණාට ඇක්සිඩන්ට් එකක් වුණා මැතුලන මිනිස්සු මැරෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන වාහන තමයි ඇත්තටම 2015න් පස්සේ බහුතරයක් ලංකාවට ආවේ. අපි ඒක ඇත්තටම මේක නිකන් ඉන්ඩිවිජුවල් බලන්න නැතුව මේ එන වාහන දිහා උඩින්නම් බැලුවොත් අපිට පැහැදිලිව පේන්න තියෙනවා SUV එකක් වුණත් බ්‍රෑන්ඩ්ස් වැඩක් නැහැ. ලංකාවේ තියෙන හොඳම ජපනීස් බ්‍රෑන්ඩ් වල වාහන වුණත් ඒ කියන්නේ අපි අර කලින් කතා කරපු හොඳ හොඳ වාහන ලංකාවට එපු කම්පැනි වල වුණත් තියෙන අවුල්ම ප්‍රොඩක්ෂන් ටික තමයි ලංකාවට එන්නේ. ඒ හේතුවක් තමයි අපි දුප්පත් රටක් වෙලා තියෙනවා මේ වෙනකොට. අපේ රටේ ඉකොනොමි එක අවුල් වෙලා තියෙනවා. ඒ වගේම තව ඇතුලේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ක්වොලිටි ප්‍රොඩක්ට්ස් එන්නේ නැහැ. එන්නෙම බාලගන්නේ වාහන. ඉතින් අපි ඉල්ලන්නේ අපිට ක්වොලිටි ප්‍රොඩක්ට්ස් දෙන්න, ක්වොලිටි වාහන දෙන්න. මේ ක්වොලිටි වාහන පාවිච්චි කරන්න අපි ගොඩක් ආසයි. ඒ වගේම මේ වාහන කියන්නේ හොඳට පර්ෆෝමන්ස් තියෙන වාහන ගෙන්නල ඒවට නීති රීති හැදෙන්න ඕන. ඒ වගේ දේවල් ටිකක් තමයි මම කලින් වීඩියෝ එකේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ.
ඉතිං පීඩික අන්තිමටත් ආයිත් පාරක් ඔයාලගෙන් මගේ අතින් වැරද්දයක් කියවුණා නම් ඔයාලට මේ වැරදි මතයක් ඒ කියන්නේ පාරවල් වල අපිට රේස් පදින්න දෙන්න අපිට ට්‍රික් කරන්න දෙන්න අපිට ආතල් එකක් ගන්න දෙන්න වගේ අදහසක් මම සමාජගත කරා නම් ඔයාලට එහෙම දෙයක් දැනුණා නම් ආයිත් පාරක් සමාවෙල්ලනවා මං කොයිම වෙලාවකත් ඒ වගේ දේවල් ඇක්සෙප්ට් කරන්නෙත් නැහැ ඒ වගේ දේවල් ප්‍රොමෝට් කරන්නෙත් නැහැ ඉතින් ඔයාලගේ කාලේ වැය කරගෙන අපිත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි මං ආයිත් පාරක් මතක් කරන්න කැමතියි අපේ channel එකේ තියෙනවා ගොඩක් videos වාහන හරියට පාවිච්චි කරන්නේ කොහොමද maintain කරන්නේ කොහොමද engine එකක් ගැන ඔයාලට basic idea එකක් නැත්නම් ඒ දේවල් ගැන ලොකු videos ප්‍රමාණයක් තියෙනවා ඒවා බලන්න කියලා මතක් කරන ගමන් අදට ඔයාලගෙන් සමු ගන්නවා එහෙනම් තවත් දවසකින් අලුත් video එකකින් හම්බෙමු මේ ඔයාලගේ වාහන හිනේ හැබෑ කරන youth එකේ garage එක youth garage